ඔයාලා දැකලා ඇති පැරණි ශිෂ්ටාචාර මගින් නිර්මාණය කරන ලද විශාල දෙවන්ත නිර්මාණ. මේවා ඇත්තටම අරුම් පුදුමයි. ඒ වගේම මේවා නිර්මාණය කරන ලද ආකාරයක් හෝ කවුරුන් විසින් නිර්මාණය කරාද කියලා හරියටම දන්නේ නැහැ. සමහර මේ නිර්මාණ නූතන තාක්ෂණය භාවිත කරලත් නැවත නිර්මාණය කරන්න බැරි තරම් සංකීර්ණයි. ඉතින් අපි මේ පැරණි ඊජිප්තු වාසීන් විසින් නිර්මාණය කරන ලද මෙවැනි නිර්මාණයක් ගැන හොයලා බලමු. සාදරයෙන් පිළිගන්නවා භෞතික YouTube channel එකට. අතීතයේ පැවති ශිෂ්ටාචාර ගැන හොයලා බලන්න බොහෝ දෙනා දැන් උනන්දු වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒකට හේතුව තමයි තොරතුරු හොයන්න හොයන්න හම්බෙන අලුත් තොරතුරු හරිම පුදුමාකාරයි. ඒ වගේම ලොකු කුතුහලයකුත් ඇති කරනවා. ඉතින් මේ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන තොරතුරු හොයද්දිත් මේ කුතුහලය තවත් වැඩි වෙනවා. ඔවුන් මේ අරුම් පුදුම නිර්මාණ සිදු කරන්න යොදාගෙන තියෙන තාක්ෂණය ඉතා දියුණුයි. ඉතින් මේ නිසා ඔවුන් අපිට වඩා තාක්ෂණින් දියුණු පිරිසක්ද කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි ඔයාලා මේ දකින ගල් පෙට්ටකම. ඉතින් මේ දෘඩ ග්‍රැනයිට් ප්‍රාශානය මේ ආකාරයේ සිවුන්ව කපා හැඩ කරලා තියෙන ආකාරය ඇත්තටම හරිම පුදුමයි. ඉතින් මේ ගල් පෙට්ටකම දැනට ඊජිප්තුවේ කයිරෝවල කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඉතින් පුරාවිද්‍යාඥයන් පවසන විදිහට මේ ගල් පෙට්ටකම නිර්මාණය කරපු අය අතින් සිද්ධ වෙච්ච වැරද්දක් නිසා තමයි මේ ගල් පෙට්ටකම මේ විදිහට අතහැරලා දාලා තිබිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ නිර්මාණය අතහැරලා දාන්න හේතුව තමයි මේ පෙනෙන කොටසේ කැපුම ඇදවීම. ඉතින් මේ ගැන විස්තර කතා කරන්න කලින් අපි පුරාවිද්‍යාඥයන් විසින් මේ විශාල පාෂාණ කුට්ටි කපපු ආකාරය ගැන පැහැදිලි කරන මතය ගැන කතා කරලා ඉමු. ඉතින් මේ ඊජිප්තු වැසියන් ලෝකඩ යුගයට අයත් ශිෂ්ටාචාරයක්. එයාලා කියන්නේ මේ ග්‍රැනයිට් පාෂාණ කපලා තියෙන්නේ විශාල ලෝකඩ කියත් භාවිතා කරලා කියලා. ඉතින් මේක කොච්චර ප්‍රායෝගිකද කියලා හිතලා බලන්න. ඉතින් ඊජිප්තු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් මේ ලෝකඩ කියත් භාවිතා කරලා ග්‍රැනයිට් පාෂාණයක් කපා වෙන් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ උත්සාහය ඉතා මන්දගාමී වෙලා තියෙනවා. ඉතින් මවුන්ට පෑක් ඇතුළත කපන්න පුළුවන් වෙලා තියෙන්නේ මිලිමීටර් 4ක වගේ ප්‍රමාණයක් පමණයි. ඉතින් මවුන්ට අඟලක ප්‍රමාණයක් කපන්න නොනවත්වාම පෑ 6ක කාලයක් වෙහෙසෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මවුන් මේ උත්සාහය අතහැරලා දාලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ ගල් පෙට්ටකම නිර්මාණය කරපු අය පාෂාණ කැපුවා නම් මෙවැනි විශාල දෝෂයක් වෙන්න කලින් දවස් ගණනාවකට කලින් ඒක දකිනවා. ඒ වගේ මේක නිවැරදි කරගන්නවා. නමුත් ඇයි එහෙම කරලා නැත්තේ? ඉතින් මේ කැපුම නිරීක්ෂණය කරද්දී අපිට පෙනෙන දේ තමයි අපි හිතනවට වඩා වේගවත් ආකාරයකින් මේ කැපුම සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේ මේ ගල් පෙට්ටකම අපි මොවුන් භාවිතා කරා කියලා හිතන් ඉන්න තාක්ෂණයටත් අභියෝග කරනවා. ඉතින් ඒ වගේම අපි තවත් වැදගත් කාරණා කීපයක් ගැන හොයලා බලමු. ඊජිප්තුවෙන් කවදාවත් මේ රූපේ දැක්වෙන විදිහේ විශාල ලෝකඩ කියත් හොයාගෙන නැහැ. ඒ වගේම කිසිම හයරුග්ලිෆ් එකකවත් එහෙම නැත්නම් වාර්තාවකවත් සඳහන් වෙලා නැහැ මෙවැනි විශාල කියත් භාවිතා කරා කියලා. ඉතින් මේ රූපවලින් පෙනෙන කුඩා ලෝකඩ කියත් තමයි පුරාවිද්‍යාඥයන් විසින් දැනට හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔවුන් මේ කියත් භාවිතා කළා කියලා සඳහන් වෙන්නේ ලී ගෘහ භාණ්ඩ නිර්මාණය සඳහා පමණයි. හිතලා බලන්න මුළු ඊජිප්තුවෙම පිරමීඩ 118ත් 138ත් අතර ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඉතින් මේවට අවශ්‍ය මේ විශාල පාෂාණ කුට්ටි මිලියන ගණනාවක් කපලා තියෙන්නේ මේ පැයකට මිලිමීටර් 4ක් පමණ කැපිය හැකි ලෝකඩ කියත් වලින්ද. ඉතින් මෙවැනි කාරණා තමයි මේ මාතෘකාව ගැන කුතුහලය තවත් වැඩි කරන්නේ. මම ඔයාලට තවත් උදාහරණයක් කියන්නම්. ඔයාලා අහලා ඇති මේ පුරාණ ඊජිප්තු පිරමීඩ නිර්මාණය කරන්න අවශ්‍ය විශාල පාෂාණ කුට්ටි නයිල් ගඟ දිගේ බෝට්ටු මගින් ප්‍රවාහනය කරා කියන මතය. ඉතින් මේ තමයි දැනට ඊජිප්තුවෙන් හොයාගෙන තියෙන විශාලම බෝට්ටුව. මේක කූෆූ බෝට්ටුව ලෙස හඳුන්වනවා. ඉතින් මෙවැනි බෝට්ටු වලින් මේ විශාල පාෂාණ කුට්ටි ප්‍රවාහනය කරන්න පුළුවන්ද? ඉතින් වැදගත්ම කාරණාව තමයි මේ කිසිම හයරුග්ලිෆ් එකකවත් සඳහන් වෙන්නේ නැහැ බෝට්ටු මගින් මෙවැනි විශාල පාෂාණ කුට්ටි ප්‍රවාහනය කරා කියලා. තාක්ෂණයේ කියන දේ ලේසර් උපකරණයක් හරි වෙනත් බරපතල උපකරණයක් හරි වෙන්න ඕනේ නැහැ. අපි කකුලේ දාගෙන ඉන්න සෙරප්පුවත් එක්තරා ආකාරයක තාක්ෂණයක්. අපි එදිනදා ජීවිතය පහසු කර ගැනීමට යොදා ගන්නා ඕනම දෙයක් තාක්ෂණයක් කියලා කියන්න පුළුවන්. අතීතයේ උන්ලගේ පැවිති මේ තාක්ෂණය යම්කිසි හේතුවක් නිසා අපිට දැනගන්න නොලැබුණා වෙන්න පුළුවන්. නැත්තම් මෙවැනි විශාල නිර්මාණ අපි හිතන ආකාරයේ ප්‍රාථමික තාක්ෂණයක් යොදාගෙන සිද්ධ කරන්න පුළුවන්ද? ඒ වගේම මේ නිර්මාණ අපි හිතනට වඩා පරණයි. මේ නිර්මාණ සිද්ධ කළේ කොහොමද? මේ ශිෂ්ටාචාරවලට මොකද වුනේ? ඇත්තටම ඔවුන් අපිට වඩා තාක්ෂණින් දියුණුවද? ඉතින් සාධක අපි ඉදිරියේම තියෙනවා. සිද්ධ වෙන්න ඕනේ අපි විවෘත මනසකින් මේ දේවල් අධ්‍යයනය කරන එක.
අපි නිවැරදිව දෙයක් හේතු සාධක සහිතව ඔප්පු කරන්න පුළුවන් වෙනකන් කිසිම දෙයක් එකවර පිළිගන්න හෝ බැහැර කරන්න හෝ යන්න හොඳ නැහැ. ඉතින් අදත් ඔයාලා අලුත් දෙයක් දැනගත්තා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් කොටසකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම භෞතිකයි.